අප ජීවත්වන වටපිටාව පුරා ඇති ගහකොළ වලින් ලැබෙන්නේ අසීමිත වූ ප්‍රයෝජන රසක්. ඒ වගේම අපට ගහකොළ තුරුවැල් සමග නිරන්තර සබඳියාවක් තියෙනවා. මේ නිසාම අපේ ගෙවතු වල විවිධාකාර වූ ගහකොළ දකින්න පුළුවන්. ඒ අතර පළතුරු ගස් කීපයක් නම් අනිවාර්යයෙන්ම තියෙනවා. ඒත් සීමිත වූ ඉඩකඩක් ඇති ගෙවත්තක තට්ටු නිවෙස්වල ජීවත් වන අයෙකුට පළතුරු පැලයක් සිටුවා ගන්න ඉඩක් නැති වෙන්න පුළුවන්. මේ නිසා පළතුරු පැලයක් වඳුනක සිටුවා ගත්තොත් නැවුම් පිරිසිදු ගුණාත්මක පළතුරක් නිවසේදීම ලබා ගැනීමට අපට හැකියාව ලැබෙනවා. පළතුරු පැලේ වඳුනගත කිරීම සඳහා බැරලයක් ලොකු සිමෙන්ති පෝච්චියක් හෝ ප්ලාස්ටික් බඳුනක් යොදාගත හැකියි. පළතුරු පැලේ සිටුවීමට මාධ්‍ය සකසා ගැනීම සඳහා මතුපිට පස් කොටස් එකක්, කොම්පෝස්ට් කොටස් එකක් හා වැලි කොටස් භාගයක් අවශ්‍ය වෙනවා. මෙම ද්‍රව්‍ය එකට කලවම් කර මිශ්‍රණයක් සකස් කරගත යුතුයි. තෝරාගත් බඳුන පතුලේ ජලය ඉවත් වීම සඳහා සිදුරු කිහිපයක් සැකසීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතුයි. මෙම සිදුර අවහිර වීමකින් තොරව හොඳින් ජල වහනය වීම සඳහා බඳුනේ පතුලට ගඩොල් කැට තට්ටුවක් හා කොළරඩු තට්ටුවක් දමා සකසා ගත යුතුයි. ඉන්පසුව සකසාගත් පස් මිශ්‍රණයෙන් බඳුන පිරවීම සිදු කරනවා. මේ බඳුනේ සිටුවීම සඳහා තෝරාගත යුත්තේ බද්ධ පළතුරු පැලයක්. මුල් වලට හානියක් නොවන ලෙස පොලිතින් බෑගයෙන් ඉවත් කරගත් පළතුරු පැලය බඳුන මැදියේ සිටවන්න පුළුවන්. පැලේ සිටුවා තරමක් තද කර ජලයේ යෙදීම කළ යුතුයි. මෙලෙස බඳුන් ගත කළ පළතුරු පැලය සෙවන සහිත ස්ථානයක දින කීපයක් තැබිය යුතුයි. නිසි කලට ජලය හා පොහොර යෙදීම මගින් හොඳ පළදාවක් සහිත පළතුරු ගසක් කුඩා ඉඩකදී ලබාගත හැකියි. ඒ වගේම මෙලෙස සැකසූ බඳුනකින් ගෙවත්තට සුන්දරත්වයක් ලබා ගන්න පුළුවන්.